අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල නව රජයේ අමාත්‍යංශ 28ක් රාජ්‍ය අමාත්‍යංශ 40ක් අමාත්‍යවරුන් දිවුරුම් දීම ලබන බදාදා අවුරුදු 25යි මාස 8යි දින 28කට පසුව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් වන බවට ප්‍රකාශ කළ බව මහලිකම් අකිල කියයි. රට සහ ජනතාව වෙනුවෙන් තීරණ ගැනීමේදී සමගි ජනබලවේගයේ කිසිවෙකුටත් නැවෙන්නේ නැහැ. සජිත් අවධාරණය කරයි. කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු සැකකරුවන් 5 දෙනාට යලිත් වරින්තු. රටින් පිටවීමත් තහනම්. නගරාධිපතිවරයා ඇතුළු පිරිස කුරුණෑගලින් පලා ගිය බවට තොරතුරු. ආන්දෝලනාත්මක සුදු වෑන් සිද්ධියට රාජිතට සිතාසි. අපේ ජනබල පක්ෂයේ ලේකම් හිමියන් අතුරුදන් ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරේ නම් කිරීම තව දුරටත් අර්බුදයක සති ගණනාවකට පසුව මෙරටින් වැඩිම කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව අද වාර්තා වෙයි සේනපුරින් කොවිඩ් ආසාදිතින් 23ක් ලෝපුරා කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව කෝටි 2 ඉක්මවා යයි ලෙබනනයේට සහන සලසන්න ලෝක නායකින්ගෙන් යුරෝ මිලියන 250ක් ප්‍රථමයෙන් දේශීය පුවත් අමාත්‍යංශ 28කින් සහ රාජ්‍ය අමාත්‍යංශ 40කින් සමන්විත අමාත්‍යංශ ව්‍යුහය ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය අද පසුරුවේ ප්‍රකාශයට පත් කළා. පසුගිය පස්වනදා පැවති මහ මැතිවරණයෙන් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අමාත්‍ය මණ්ඩලය ලබන බදාදා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව පරිසරයේ මගුල් බඩුවේදී ජනාධිපතිතුමා ඉදිරියේ දියුරුම් දීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද පස්වරුවේ ජනාධිපති මාධ්‍යංශයේ විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් බදාදා දින දියුරුම් දීමට නියමිත අමාත්‍යංශ සහ රාජ්‍ය අමාත්‍යංශ පිළිබඳ තොරතුරු වාර්තා කළා. ඒ අනුව අමාත්‍යංශ 28ක් සහ රාජ්‍ය අමාත්‍යංශ 40ක් සඳහා අමාත්‍යවරුන් ලබන බදාදා දින දියුරුම් දෙනු ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමාත්‍යංශ 28කින් සහ රාජ්‍ය අමාත්‍යංශ 40කින් සමන්විත අමාත්‍ය ව්‍යුහය අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ජනාධිපතිවරයා සහ ග්‍රාමාත්‍යවරයා විසින් හොබවනු ලබන අමාත්‍යංශයන්ද ඊට ඇතුළත්. අමාත්‍යංශ ව්‍යුහය සැකසීමේදී ජාතික ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය, යටිතල පහසුකම්, අධ්‍යාපනය, සෞඛ්‍ය හා ක්‍රීඩා යන ශ්‍රේෂ්ඨ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. ඒ අනුව අමාත්‍යංශ 28 ලෙස නම් කර ඇත්තේ ආරක්ෂක, මුදල්, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු, නාගරික සංවර්ධන හා නිවාස, අධිකරණ, විදේශ, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන, අධ්‍යාපන, සෞඛ්‍ය, කම්කරු, පරිසර, වනජීවී හා වන සංරක්ෂණ, කෘෂිකර්ම, වාරිමාර්ග, ඉඩම්, දීවර, වැවිලි, ජල සම්පාදන, විදුලි බල, බලශක්ති, වරාය හා නාවික, මහමාර්ග, ප්‍රවාහන, තරුණ හා ක්‍රීඩා, සංචාරක, වෙළඳ, කර්මාන්ත සහ ජනමාධ්‍යයි මෙහිදී ආරක්ෂක අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍යංශයේ ලෙස අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා ක්‍රමනාකරණ අමාත්‍යංශය ඇතුළත් වනවා. එමෙන්ම ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍යංශයට තැපැල් හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධනයේද ඇතුළත්. මහා මාර්ග යටතට වාහන නියාමන, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත යන රාජ්‍ය අමාත්‍යංශයද ඇතුළත් කර තිබෙනවා. 25 වසරකට පසු එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම දුරේ නිවත් වීමට තීරණය කර ඇති බව එම පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාර්යවස මහතා පවසනවා. අද සිරිකුත පක්ෂ මුලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි මහලේකම්වරයා ප්‍රකාශ කළේ. ලංකාවේ ඉපැරණිම දේශපාලන පක්ෂයකට උරුමකම් කියන එක්සත් ජාතික පක්ෂය තුල නායකත්ව අර්බුදය පිළිබඳ ගැටලු මත උනේ අද ඊයක නොවේ. නමුත් එම ගැටලු විසඳා ගනිමින් පක්ෂයේ ඉදිරි කටයුතු පවත්වාගෙන යන්නට එවකට සිටි නායකින් කටයුතු කරනු ලැබුවා. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය තුල පවතින මෙම නායකත්ව අර්බුදය පිළිබඳ ගැටලුව වැඩි වශයෙන්ම ඉස්මතු වන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්වී වසර කිහිපයක් ගත වීමත් සමගයි.
දිගින් දිගටම මැතිවරණයන් පරාජයට පත්වීමත් පාක්ෂිකින් ක්‍රමක්‍රමයෙන් වෙනත් පක්ෂවලට යොමු වීමත් පාර්ලිමේන්තුව තුල පවා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් වෙනත් පක්ෂ සමග විශේෂයෙන්ම පවතින රජයන් සමග අත්වැල් බැඳ ගනිමින් කටයුතු කිරීමත් යන විවිධ හේතුන් එක්සත් ජාතික පක්ෂය කඩා වැටීමට හේතු වුණා. ඊට ඍජු ලෙසම ඇඟිල්ල දිග වූයේ එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ වෙතයි. අලුයට ගිනි පුපුරුසේ පැවති එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ සහ පක්ෂ අර්බුදයේ පුපුරා යන්නේ පසුගිය මහා මැතිවරණයේදී. පසුගිය අගෝස්තු මාස 5 වනදා පැවති මහා මැතිවරණයට සමග ජන බලවේගයේ නමින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 80කට ආසන්න පිරිසක් එක් වෙමින් එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්ව තරඟ කළා. නායකත්ව අර්බුදයේ මෙන්ම පක්ෂයේ තනතුරු බෙදී යාම ඇතුළු පක්ෂය තුල ඒකාධිපතිත්වයක් ගෙන යන බවට චෝදනා කරමින් සමග ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මහතා සමග එලෙස වෙන්වද්දී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එජාප කණ්ඩායම මෙවර මැතිවරණයේදී වෙනම තරඟ කළා. ඒ අවසන් ප්‍රතිඵලයේ බවට පත් වූයේ එක්සත් ජාතික පක්ෂය එතෙක් මෙතෙක් ඉතිහාසයේ ජනතා ඡන්දයකින් කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දිනා ගැනීමට අසමත් වීමයි. අපරාජිතව සිටි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු දිවියටද තිතක් තැබීමට එය හේතුවක් බවට පත් වුණා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ ඉතිරි වී සිටින පක්ෂයේ ප්‍රබලයින් සහ සමාජිකයන් අද සිරිකොත පක්ෂ මූලස්ථානයට රැස් වුණේ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පත් කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳව සාකච්ඡා කිරීමට සහ ඒජාප නායකත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහායි. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මෙම සාකච්ඡාව පැය කිහිපයක් පැවැත්තුණා. පක්ෂයේ නව නායකයෙක් පත් කරගන්න සියලු දෙනාගේම අදහස් විමසනු ලැබුවා. ඒ අනුව නම් හතරක් ආවා. නම් හතර රවි කරුණායි මැතිතුමා, මමත්, පජිර අබේවර්ධන මැතිතුමා, දයාගමගේ මැතිතුමාගේ දමත් තමයි නම් හතර යොදනවා. ජාතික රැස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ඔබතුමාටත් අදහසක් තියෙනවා කියලා. මේ නායකත්වයේ තීරීමේ පසුව තීරණය කරන්න තියෙන එක. ඒක පරාද විච්ච කට්ටියට ජාතික රැස්තු දාන්න නැහැ. කුමන පදනමක් උඩ දානවද කියන එක මේ පක්ෂේ නායකයා තෝරලා ඊට පස්සේ තීරණය කරන්න තමයි අද සාකච්ඡා. ඔබතුමා පක්ෂේ නායකත්වය දුන්නොත් ගන්නවද නැත්නම් සියලු දෙනාගේම මංගන විශ්වාසයක් තියනවා නංගෝ මං අරගෙන මේ පක්ෂය ආපු ප්‍රතිසංවිධානය කරන්න වැඩගත්තු දුන්නා. ඔබතුමාලා ඇයි ජාතික ලයිස්තු മന്ത്രി ධුරය ගැන මෙච්චර ප්‍රමාද කරන්නේ? බලාපොරොත්තු තියන අයත් ඉන්නවා. ඒ සාකච්ඡා කළා ඉතින් හරි තීරණයක් ගන්න ඕනේ. 6-7 දෙනෙක් ඉන්නවා ඒ පාර්ලිමේන්තු සීට් එක බලාපොරොත්තු වෙගෙන. ඔබතුමාගේ නම නැද්ද? 10 වෙන් පාර්ලිමේන්තුවට යන්න මම කිසිම බලාපොරොත්තු නැහැ. මම ඉදිරිපත් වෙන්නෙත් නැහැ. පක්ෂ නායකත්ව සම්බන්ධයෙන් මොනවද සාකච්ඡා වුණේ? පක්ෂ නායකත්වයේ තාමත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉන්නවා. එතපා ඕන වෙලාවක ඉවත් වෙන සූදානම් කියලා කිව්වද? එතුමා ප්‍රකාශ කරලන් තියෙන්නේ අය අහන්න දෙයක් තියෙනවා. බින්දුවට වැඩිච්ච පක්ෂ ගොඩ ගන්න नायक विविध योजना आवाला නායක දයා ගම්මගේ ඒ වගේ වජිරාභිය වෙතන ලබන සුමාන මේ වර්කින් කොමිටි මීටින් එකේ ඒක දොරල ලීඩර් අයින් කළ වෙන ලීඩර් එකේ දානවා එච්චර අපිට ඉඳලා ගියා මේ සජිත් ප්‍රේමදාසා ඒගොල්ලන්ගේ කට්ටිය මේ කට්ටිය ඔක්කොම එකතුල තමයි එක්සල් ජාතික පක්ෂ අදාළ රටට ඉස්සරට ගෙන්නවන්න ඕනේ ඔබතුමිය හිතන්නේ නැද නැෂනලිස්ට් එක ඔබතුමිය දුන්නා ජැක්නෝල මිනිසුන්ට හොඳයි කියලා මට නැෂනලිස්ට් වැඩි මට වැඩ කරන්න පුළුවන් ඒක නිසා මම වැඩ කළේ ඉන්නම් සමගි ජනබල වේගය කිසි විටකත් අභියෝගවලට බිය වෙන පක්ෂයක් නොවන බව එහි නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එයද කොළඹ පැවති හමුවකට එක් වෙමින්. සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අද කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ සම්බන්ධීකාරවරුන් හමු වුණා. එහිදී මහමැතිවරණයේ වෙනුවෙන් සහයෝගය ලබා දීම සම්බන්ධයෙන් සිය ස්තුතිය පළ කළ අතර ඉදිරි වැඩ කටයුතු පිළිබඳවද සාකච්ඡා කළා. සමගි ජනබල වේගයේ පක්ෂයක් හැටියට අපි හැම කරුණක්ම හැම විෂයක් පිළිබඳවම සාකච්ඡාවෙන් සම්මුතියෙන් අදහස් සුවමාරු කරගෙන ඒ තීන්දුව తీරන වලට එළඹෙන
පක්ෂය මොනම අවස්ථාවකදීවත් 3-4 දිනක් කාමරයක ඉඳගෙන සමස්ත ලක්ෂ සංඛ්‍යාත ජනතාව වෙනුවෙන් තීන්දුව తీන්න ගන්න පක්ෂයක් නොවේ ඒ වගේම අපේ සමාජිකින් ඒ වගේම රටේ ජනතාවත් තෘප්තියට ලක් වෙන ප්‍රශස්ත තීන්දුව తీරන ප්‍රබුද්ධ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නට අපි සැදී පැහැදී සිටිනවා අපි ඍජු තීන්දුව අරගෙන කෙලින් කතා කරලා කෙලින් වැඩ කරලා අපිට තිබෙනා වූ ඒ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල තිබෙනා වූ සීමාව තුල ඉඳගෙන නෛතික රාමුව තුල සහ අනෙකුත් විධිවිධාන රාමුන් තුල ඒ රාමුව තුල ඉඳගෙන අපිට කළ හැකි සියලුම දේ අපි ඉෂ්ට කරනවා වැනෙන තීන්දුව ගන්නට අපි කිසිසේත්ම උත්සාහ කරන්නේ නැහැ යම් යම් තීන්දුව ගැනීමේදී තීන්දුව ගැනීමට තිබෙන උපරිම අවස්ථාව අපි ගන්නට පුළුවන් ඒ තීන්දුව ගැනීම ප්‍රමාද උනායි කියලා කවුරු හරි උත්සාහ කරනවා නම් ඒක අපේ දුර්වලතාවයක් කියලා ඒක බොහොම බොළඳ සිටිවිල්ලක් මොකද අපි හැම දෙයක්ම සාකච්ඡාවෙන් සම්මුතියෙන් අදහස් වෝමාරු කර ගැනීමෙන් තීන්දුව తీරන ගැනීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන ප්‍රමාද වෙලා හරි අපි හරි තීන්දුව ගන්න අපි කිසිසේත්ම බය වෙන්නේ නැහැ ඒ වගේම අද දවසේ ඉඳලා අපි සූදානම් වන්නට ඕන ඉදිරි පළාත් සභා මැතිවරණ ඒකන අපි සූදානම් ඒ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා සමහරු මට අපේක්ෂක ලයිස්තුව හදනකොට කිව්වා අහවල් අය දාන්න එපා ඒ අය දැම්මොත් මට මනාප අඩු වෙයි කියලා අහවල් කොටසෙන් මෙහෙම කරන්න එපා කිව්වා රෙහෙම කරන්න එපා කිව්වා නමුත් අපි විශ්වාස කරනවා අපි නිවැරදි තීන්දුව ගන්න නොබිය වේ තීන්දුව ගන්න නොබිය වේ ඉදිරියට තීන්දුව ගත්ත නිසා පුළුවන්කම ලැබුණා මේ අමාරු වෙලා අභියෝගාත්මක අවස්ථාවේ අපිට මේ ගම හොඳට මතක තියාගන්න ඇත්තටම අපේ මේ දේශපාලන ගමනට හරියට බැලුවා මාස දෙකමාරක්වත් වෙන කිසිම දේශපාලන පක්ෂයකට ප්‍රවාහයකට බලවේගයකට මේ වගේ උසස් ඉලක්කයක් කරා යන්නට බැරි වුණා මේ වගේ කෙටි කාලයක් තුල අභිනව ආණ්ඩුව තුල සියලුම මහජන නියෝජිතයින් කොන්දේසි විරහිතව ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට සහයෝගය ලබා දීමට කටයුතු කරන බව හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසනවා. ඒ කොළඹදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මහමැතිවරණයේ ඓතිහාසික ජයග්‍රහණයක් ලබා දුන්නා. 3-2 බලයක් සහිත පාර්ලිමේන්තු බලයක් ලබා දෙන්න ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගෙන ගිය වැඩපිළිවෙල පිළිබඳව විශ්වාසයත් ඒ වගේම අග්‍රාමාත්‍යතුමා කෙරෙහි පවතින විශ්වාසයත් නිසා තමයි මේ ජයග්‍රහණය ලබා දෙන්නේ. දැන් අපිට රජයට විශාල වගකීමක් පැවරෙනවා. රටේ ජනතාවගේ අභිලාෂයන් ඉෂ්ට කිරීම. අපි මෙතන පක්ෂ විදියට බෙදා ගන්න බලාපොරොත්තු වෙනවට වැඩි අවශ්‍ය වෙන්නේ රට හදන එක. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමත් ඊ අපි රැස් වුණා. අපි යෝජනා කරේ තීන්දුව කරේ කිසිම विश्वास ජනතා පොරොන්දු ඉටු කිරීම වත්මන් රජයේ මූලික අරමුණ විය යුතු බව සමගි ජනපල වේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂක හරින් ප්‍රනන්දු මහතා පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. මැතිවරණයේ මෙහෙයුම සම්බන්ධයෙන් බාරව ප්‍රදානයක් වශයෙන් කටයුතු කරපු මට ඔබතුමාලා වෙනුවෙන් මුලින්ම ස්තුතියක් ප්‍රකාශ කරන්නට ඕනේ අපිට පෞද්ගලික කාලේ ලබා දීපු සහයෝගය සම්බන්ධයෙන්. ආරම්භයේදීම රටේ වත්මන් ජනාධිපතිතුමාටත් ඒ වගේ අගමැතිතුමාටත් ඔවුන් ලැබූ විශේෂ ජයග්‍රහණ සම්බන්ධයෙන් සුබපතන්නට අපි ගුණමකු වෙන්නේ. අපි සුබපතනවා. ඔවුන්ට අපේ සුභාසින්සනේ පිරිනමන්නට සූදානම්. අපි දැන් කියනවනේ දැන් අගමැති කෙනෙක් මේ රටේ පත් වෙලා ඉවරයි. අගමැතිතුමා පත් වුණා බදාදර අපිට ආරංචි මේ රටේ කැබිනට්ටුවක් පිහිටනවා කියලා. ඒතර අපිට මේ වෙලාවේදී කියන්නට තියෙන පළවෙනි දේ තමයි මේ රටේ ජනතාව මොවුන්ට ලබා දෙන්න ඕන සම්පූර්ණ බලය ලබා දීලා තියෙනවා. ආණ්ඩුවෙන් අපි ඉල්ලීමක් කරනවා ඔවුන් වෙච්ච පොරොන්දු ටික වහාම ඉටු කරන්න. මම හිතනවා මේ ඡන්දෙදී අපිට ඉගෙන ගන්න ඕන පාඩම් කීපයක් තියෙනවා. මේ ඡන්දය තුළ අපි ආණ්ඩුවක් ඇරියට ආණ්ඩුවට අභියෝග කරේ විශාල ප්‍රශ්න අර්බුද රාශියක් මැද ඉඳගෙන. නමුත් විශාල මැතිවරණ ජයග්‍රහණයක් ඔවුන් ලබලා තියෙනවා. ඉතින් එහෙමනම් අපි විශ්වාස කරන්නේ ජනතාවගේ විශ්වාසය එතන තියෙනවා නම් ජනතාවට දුන්න පොරොන්දු ටික ඉටු කිරීම තමයි ආණ්ඩුවේ තියෙන පළවෙනිම යුතුකම වෙන්නේ මං හිතනවා සියලු දේට වඩා. ඉතින් කැබිනට්ටුව ආවට පස්සේ මේ රට තුල සම්පූර්ණ ආණ්ඩුව ජනාධිපතිවරේ අගමැතිවරේ තමන්ගේ තනි ආණ්ඩුවක් 3-2 පාර්ලිමේන්තු බලයක් සියලු දේ උන්ට තියනවා කියන එක විශ්වාසයෙන් රටට පේන්න තියෙනවා. ඒ නිසා අද ඉඳන් ආයෙත් අරක නැහැ, මේක නැහැ, අතන නැහැ, මේක මදි වුණා, 3-2ක් නැහැ. ඒ නිසා අපිට මේක කරන්න බැරි වුණා කියන කතාව අදින් අවසන් වෙනවා.
अपे जनबल पक्षे लेखम हिमियांगे अतुरुदन्वीम तुले जात्यंतर कुमंत्रुनयाक हो किसियम देशपालन कंडायमक मैदिहत्वीमक पवतिय हैकि बव एम पक्षे सामाजिक पूज्य पाहियांगल आनंद सागर हिमि पवसनवा यादु कोलंब पवती माध्य हमुगदी ඥානසාර ස්වාමීන් වහන්සේටත් අතුරුලී හතර ස්වාමීන් වහන්සේටත් අතර මේ සම්බන්ධ එකඟතාවයක් පත් වුණා. එකඟතාවය තමයි මේ ජාතික මන්ත්‍රී ධූරය අතුරුලී රතන ස්වාමීන් වහන්සේගේ එකමුතුවෙන් හැදිච්ච එකේ උන්වහන්සේ නියෝජනය කරන කෙනෙක්ට ලබා දෙන්න උන්වහන්සේ මුලින් එකතාවයකට ඇවිල්ලා හිටියේ. අපි පක්ෂයක් හැට තීන්දුවක් ගත්තා රතන ස්වාමීන් වහන්සේත් එක්කම ඥානසාර ස්වාමීන් වහන්සේට මේ ලබා දීම සුදුසුයි කියා. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ වෙනකොට මැතිවරණ නීතිය අනුව පක්ෂ ලේකම්වරයා තමයි මේ මන්ත්‍රී ධූරය නම් කර යවිය යුතු වන්නේ. හැබැයි අපිට තියෙන ප්‍රශ්නේ මේ ඒකම්වරයා මේ වෙනකොට අතුරුදහන් වෙලා තියෙනවා. මේවා ජාතියන්තර මැදිහත් වීම මත හෝ අන්තවාදී මැදිහත් වීම මත හෝ ආණ්ඩුව මැදිහත් වීම මත හෝ විපක්ෂයේ මැදිහත් වීම මත හෝ මේ ස්වාමීන් වහන්සේ සංගවාසිත්වාද කියන සාධාරණ සැකයක් අපිට තියෙනවා. අපි පක්ෂය අතර කිසිම ගැටුමක් නැහැ. මතවාද තියෙන ඕන පක්ෂයක පක්ෂ වැඩි බහුතර මතය තමයි පක්ෂයක ප්‍රජාතන්ත්‍රවාදීකයිතිය. ඒක ඒ අනුව අපි තීන්දුව කළා ඉවරයි. පක්ෂය අතර කිසිම කුමන්ත්‍රණයක් හෝ පක්ෂය අතර කුමන්ත්‍රණ දියත් වීමක් වෙන්නේ නැහැ. එකම කුමන්ත්‍රණයයි ලේකම් ධූරය අස්ථානගත වෙලා තියෙනවා. ඒකයි තියෙන ලොකුම ප්‍රශ්නේ. සුදුමෙන් මාති සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් යනාය මේ මාස 28 වෙනිදා අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහාධිකරණයේ විසින් සිතාසිනිකුත් කර තිබෙනවා. ඉකුත් ජනාධිපතිවරණයේ සමයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් සුදුවැන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රෝමි මොහොමඩ් යනායට මෙම මාස 28 වනදා අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙසට දන්වා කොළඹ මහාධිකරණය විසින් සිතාසිනිකුත් කර තිබෙනවා. නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අධිචෝදනා පත්‍ර සලකා බැලීමෙන් පසුව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් මෙම සිතාසිනිකුත් කිරීමට අද කටයුතු කළා. ඉකුත් වසරේ නොවැම්බර් 10 වනදා කොළඹදී මාධ්‍ය සාකච්ඡා
සාකච්ඡාවක් පවත්වා සුදුවැන් රතවලින් පුද්ගලින් පැහැරගෙන යාම සම්බන්ධයෙන් ප්‍රකාශ සිදු කර බොරු සාක්ෂි නිර්මාණය ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලට බලපෑමක් ඇති විය හැකි ආකාරයේ දූෂිත ක්‍රියාවක් සිදු කිරීම යනාදී චෝදනා සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව චෝදනා එල්ල කර තිබුණා. අදාළ මාධ්‍ය සාකච්ඡාවට බොරු රැවුල් පැළඳගෙන ව්‍යාජ වෙස් ගනිමින් පෙනී සිටි සකලවල්ලි ආරච්චිගේ සරත් කුමාර නැමැත්තා සුදුවැන් යොදා ගැනීමෙන් පුද්ගලයන් පැහැර ගැනීමේ සිද්ධීන් වලට එවක ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වගකිව යුතු බවට ව්‍යාජ ප්‍රකාශ සිදු කර තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අධිචෝදනා පත්‍රයේ සඳහන් කර තිබුණා. එමෙන්ම අදාළ මාධ්‍ය සාකච්ඡාවට එක් වූ අතුල සංජීව මදනායක නැමැත්තා, කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකර නැමැත්තාට අයත් රන්තොග කොල්ලකෑම සුදුවැන් වලින් පුද්ගලයන් පැහැරගෙන ගොස් මරා දැමීම යනාදී ක්‍රියාවන්ට තමාද සම්බන්ධ වූ බවට අසත්‍ය ප්‍රකාශ සිදු කර වැරදි තොරතුරු සමාජගත කර තිබූ බවද එම චෝදනා වලින් සඳහන් කර තිබුණා. අංගුඩ ලොක්කාට අයත් රුපියල් කෝටි 50ක් පමණ වටිනා දේපළ ඉදිරියේදී රාජසන්තක කිරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජානිය සේනාරත්න මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ආන්දෝලනාත්මක මරණයක් පිළිබඳව වාර්තා වුණා. ලසන්ත පෙරේරා නැමැති සංවිධානාත්මක අපලාද කල්ලි සමාජිකයෝ පිළිබඳව එම මරණය නීත්‍යානුකූලව තහවුරු කර ගැනීම සඳහා මේ වෙනුවට විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා අදාළ රාජතාන්ත්‍රික මට්ටමින් කටයුතු කෙරෙමින් පවතිනවා. එම අපරාධකරු හා සම්බන්ධ අපරාධ කල්ලිය විසින් මේ වෙන විට උපයාගෙන ඇති දේපළ කෝටි 50කට ආසන්න බව අනාවරණය කරගෙන තිබෙනවා. කොළඹ ප්‍රදේශයේ බස්නාහිර පළාත තුළ පර්චස් 928ක ප්‍රමාණයක් ඉඩකඩම්ම අපරාධ කල්ලිය විසින් නීති විරෝධී ආකාරයට අත්පත් කරගෙන ඇති බව මේ වන විට අනාවරණය කරගෙන තිබෙනවා. ඒ දේපළ ඉදිරියේදී මුදල් විශුද්ධි කරන පනත යටතේ රාජසන්ත කිරීම සඳහා අවශ්‍ය නෛතික පියවර මේ වන විට ගෙනමින් පවතිනවා. මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමට හැකියාව තියෙනවා බස්නාහිර පළාත් අපරාධ කොට්ටාසේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී අබේසේකර මහතා වෙත 0751859227979 යන දුරකථන අංකයෙන්. එවැනි ආකාරයට බලහත්කාරයෙන් ඉඩකඩම් ලබාගෙන තිබෙනවා නම් ව්‍යාජ ඔප්පු සාදමින් තමන්ගේ හෝ තමන් දන්නා හඳුනන පුද්ගලයෙකුගේ ඉඩකඩම් බලහත්කාරයෙන් අත්පත් කරගෙන තිබෙනවා නම් ඒ පිළිබඳ තොරතුරු ඔබට ලබා දෙන්න පුළුවන් ඒ දුරකථන අංකයට. මේ අතර ඊයේ දින අරලගංවිල බෝගස් හන්දිය අසල එක් සිසුවෙකුට මරු කැඳවීමෙන් තවත් සිසුන් පිරිසකට බරපතල තුවාල සිදු කළ රියදුරු පිළිබඳව මෙහිදී අදහස් පළ වුණා. මේ රියදුරු බීමත්ව රියපදවමින් තා දැඩි අනවදානයකින් ක්‍රියා කරලා පාසල් සිසුවෙකුගේ ජීවිතය අහිමි වෙනවා. තවත් සිසුන් 11 දෙනෙක් බරපතල තුවාල ලබනවා. මිනි මැරීම සහ මිනි මැරීමට තැත් කිරීම කියන වැරදි දෙක සම්බන්ධයෙන් තමයි මේ රියදුරුව ගරු අධිකරණයට ඉදිරිපත් කළේ. ඒ අනුව මේ රියදුරු මේ මාසේ අගෝස්තු 24 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ලොව පුරා කොවිඩ් 19 ආසාදිතින්ගේ සංඛ්‍යාව කෝටි 2 ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතර සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 23 දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ අද තහවුරු කළා. ඊයේ දින නවාසාදිතීන් තිදෙනකු මෙරටින් හඳුනා ගැනීමට හැකි වුණා. ඔවුන් අතරින් සේනපුර මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ පුද්ගලින් දෙදෙනෙකු වන අතර අනෙක් පුද්ගලයා ඉන්දියාවේ සිට මෙරටට පැමිණ අයෙකු බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ. අද දින පුද්ගලින් 14 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග මෙරට පූර්ණ සුවය ලැබූ පුද්ගලින්ගේ සංඛ්‍යාව 2593ක් දක්වා ඉහළ ගියා. ඒ අනුව වෛරසය ආසාදිනී වීම හේතුවෙන් මෙවන විට රෝහල්වල ප්‍රතිකාර ලබන්නේ පුද්ගලින් 240ක් පමණයි. කරන්තනිය ප්‍රදේශයේ රාජ්‍ය ආයතනවල සේවය කරන නිලධාරීන් වෙනුවෙන් සිදු කරනු ලැබූ ජංගම PCR පරීක්ෂණයක් අද කරන්තනිය ප්‍රාදේශීය සභාව ඉදිරිපිටදී පැවැත්වුණා. කරන්තනිය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නදීප් සුදුසිංහ මහතාගේ අධ්‍යක්ෂණය යටතේ මෙම PCR පරීක්ෂණ කටයුතු සිදු කර තිබෙනවා. මේ අතර බදුල්ල හාලියල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේද අද දින PCR පරීක්ෂණ සිදු කර තිබෙනවා. අහඹු ලෙස තෝරාගත් පුත්කලින් සිය දිනකගේ PCR පරීක්ෂණ කටයුතු සිදු කළ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. කොරළේපත්තු මධ්‍යම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේද අද දින පුත්කලින් 47 දිනකගේ PCR පරීක්ෂණ කටයුතු සිදු කළ බව අප වාර්තාකරු ප්‍රකාශ කළා. ගෝලීය කොවිඩ් ආසාදිතින් ගණන කෝටි 2 ඉක්මවා තිබෙනවා. කොවිඩ් හේතුවෙන් ලොව පුරා සිදු වූ මරණ ගණන 734132ක්. චීනෙන් පැතිරීම ආරම්භ වූ කොවිඩ් 19 වෛරසය අද ලොව පුරා කෝටි 2කට අධික පිරිසකට ආසාදිනී වී තිබෙනවා. පසුගිය දින 7 තුල ලොව පුරා කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව මිලියන 1.8කින් වැඩි වී ඇති බව නවතම දත්ත වාර්තා පෙන්වා දෙනවා.
දින 4ක් තුල ඉන්දියාවේ කොවිඩ් රෝගීන් ප්‍රතිකාර ලැබෙමින් සිටි තවත් රෝහලක ගින්නක් ඇති වී තිබෙනවා. ඉන් එහි ප්‍රතිකාර ලැබෙමින් සිටි රෝගීන් දස දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා පවසනවා. මෙම අනතුර සිදු වෙත්තේ ගිනිකොන ඉන්දියාවේ විජේවාඩා නම් පළාතේ පිහිටුවා තිබූ తాවකාලික රෝහලකදී. ස්වර්ණා පැලස් නම් අවන්හලක් తాවකාලිකව රෝහලක් ලෙස යොදාගෙන තිබුණේ ඉන්දියාව තුල දෛනිකව කොවිඩ් ආසාදිතයින් ඉහළ යමින් නැති බැවින්. එම ගින්න ඊයේ උදෑසන ඇති වූ බවයි විදෙස් වාර්තා පෙන්වන්නේ. ගින්නෙන් පුත්කලින් 20 දෙනෙකු තුවාල ලබ ඇති අතර දිවි වේරාගත් රෝගීන් වෙනත් රෝහලකට යොමු කර තිබෙනවා. මෙතර ඉන්දියාවේ හිටපු ජනාධිපති ප්‍රණබ් මුකර්ජි හට කොවිඩ් 19 වෛරසය අසතිරේ වී ඇති බවට තහවුරු වී තිබෙනවා. සේ ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇති බව ඉන්දියා මාධ්‍ය වාර්තා සඳහන් කළා. මේ වන විට ප්‍රණබ් මුකර්ජි ස්වයං නිරෝධහලට ලක්ව තිබෙනවා. රාත්‍රී පුවත් විකාශය අවසන්. තව තුනසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට. යලිත් හමුවෙමු හෙට උදැසන 6ට. සුබ රාත්‍රිය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.